දැන් ජනාධිපතිවරණය තියෙනවා නම් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු දානවා නම් පොහොට්ටු ඇයි මෙච්චර කල් නිහඬව ඉන්නේ කියන්න හරි කෙනා. ඔය ඒක ඇත්තටම ඒකට ඇඟිල්ලෙල්ල වෙන්නේ බැසිල් අයියට. නමුත් බැසිල් අයියා ඒ සාධාරණ ඉල්ලීමක් ඉෂ්ට කරන්නේ ජනාධිපතිවරයාගේ. ජනාධිපතිවරයා මුල් සිට කිව්වා අවුරුදු දෙක වෙනකන් පොහොට්ටුවේ අපේක්ෂකේ දාන බවවත් පොහොට්ටුවේ අපේක්ෂකේ කවුද කියලාවත් කියන්න එපා. ඒක දැන් අවසර දෙක අවසන්. නමුත් තවදුරටත් ඔහු ඉල්ලා සිටියා බගෑපත් වුණා. ඡන්දය ප්‍රකාශ කරනකම් අපේක්ෂකේ කවුද කියලා කියන්න එපා කියලා. ඒ නිසා තමයි බැසිල් අයියා ඒකට ගරු කරලා ධම්මික පෙරේරාගේ නම ඉදිරිපත් කරන්නේ නැත්තේ. නමුත් ඡන්ද වැඩ කටයුතු වලට අවශ්‍ය හැම තැනකදීම හැම දෙයක්ම සිද්ධ කරලා තියෙන්නේ ධම්මික පෙරේරා අපේක්ෂකයා විදියට. ඒකට ඒ වැඩසටහනෙන් ඔක්කොම ඉවරයි. නමුත් තව දවස් කීපයක් තියෙන්නේ 17 වෙනිදා ඒ ජනාධිපතිවරණයේ බලතල මැතිවරණ කොමසාරිස්ට ආව ගමන් ඊළඟට අපේ අපේක්ෂකයා ධම්මික පෙරේරා විදියට නම් කරනවා. ඒක බැසිල්ලා තීරණය කරලා ඉවරයි. ඒක නිසා අද රනිල් වික්‍රමසිංහ අන්තිම ජවනිකාවත් රඟපානවා. ඉතින් මම ඉල්ලා සිටින්නේ ওই රංග බණ්ඩාරලාට වජිරලාට ආසනේ දිනා ගන්න යම් කිසි වැඩ කටයුත්තක් කරන්න. මොකද ගාල්ල මිනිසුත් ඔබට කැමති නැහැ. අන්න ඒක තමයි වෙන්නේ. අන්තිම මොහොතේදී ධම්මික පෙරේරා පොඩ්ඩක්වත් වෙනස් වෙයිදන්නේ 100%ක් ධම්මික පෙරේරාගේ නම වෙනස් වෙන්නේ නැහැ. නාමල් රාජපක්ෂද, බැසිල් රාජපක්ෂද, මහින්ද රාජපක්ෂද හැමෝම එකඟ වෙලා ඉවරයි. ඒ අවශ්‍ය කටයුතු සිදු කරන්න අපේ අපේක්ෂකයා ධම්මික පෙරේරා කියනක ස්ථිරයි ස්ථිරයි ස්ථිරව